ඉතින් ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් පවත්වනු ලැබූ SLC ඉන්විටේෂනල් T20 තරගාවලිය ඉතාමත් සාර්ථක තරගාවලියක් වුණා. මෙහිදී විශේෂයෙන් පිටිකරුව පිත්තෙන් දක්ෂතා දක්වා පන්දු යවන්නන් පන්දුවෙන් දක්ෂතා දක්වා ඒ වගේම සමහර පන්දු රකීම අපි දැක්කා ඉතාමත් ස්තරම් මට්ටමක තියෙනවා. හැබැයි මේ තරගාවලිය පුරාටම අපි දැකපු ප්‍රශ්නාර්ථයක් තියෙන තැනක් තමයි ක්‍රීඩකයන් කඩුළු අතර දිවීම. ඉතින් මෙවැනි දුවද්දී දවියම් රාශියක් මේ තරගාවලිය පුරාටම සිදු වුණා. ඉතින් එහිදී කැපී පෙනෙන දුවද්දී දවියමක් තමයි දිනේෂ් චන්දිමල් සහ අසේල ගුණරත්න. එහෙදි දිනේෂ් චන්දිමල් අවසනාවන්ත දිරිය තමන්ගේ විකට් පූජා කරාද කියලා අපර හිතනවා. මොකද ආසේල ගුණරත්න බොහෝ දුරක් දුවගෙන වෙලා තිබ්බා. දිනේෂ් චන්දිමල් ආරම්භය ලබා ගත්තේ නැහැ. ඉතින් ඔහු අවසනාවන්ත දිරිය දැවී ගියා. ඉන්න අනතුරු අපි දැක ධනංජය ලක්ෂාංශ සදිර සමර වික්‍රම අතර ඒ සිදුරුන් දුවද්දී දවියාම. ඒ වගේම චරිත් අසලංග අවසාන තරගයේදී සිදුරුන් දුවද්දීයාම. ඉතින් දුවද්දී දවියාම් කියන්නේ ක්‍රීඩාවේ කොටසක්. ක්‍රීඩකෙන් එයාකරට දවී යනවා. හැබැයි මෙවැනි දුවද්දී දවියම් විශේෂයෙන්ම දිනේෂ් චන්දිමාල් ඒ දවී ගිය ආකාරය, ඒ වගේම ධනංජය ලක්ෂාන් සහ සදීර් සමර වික්‍රම අතර ඒ සිදුණු කමියුනිකේෂන් ෆේලියර් එක. ඉතින් මෙවැනි ප්‍රශ්න අපි හිතන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉක්මනට විසඳාගත යුතුයි. මොකද ලෝක කුසලානයක් වගේ තරගයකදී මෙවැනි ආකාරයට කඩුළු දැවී ගිය ශ්‍රී ලංකාවට කිසිදු අවස්ථාවක් හිමි වෙන එකක් නැහැ ඉදිරියට යාමට.